ශ්‍රී ලංකාවේ දැවැන්තම ප්‍රවෘත්ති ජාලය අද තෙරණ දැන් වැඩි දියුණු කරන ලද අතිනවීන Android සහ Apple applications සමග උණුසුම් පුවත් එසැණින් දැනගන්න ඔබේ iPhone, iPad, Android phones සහ Android tabs මගින් අද දෙරණ ප්‍රවෘත්ති මෘදුකාංගය නොමිලේම download කරගන්න. තොරතුරු තාක්ෂණයේ සුපිරි වෙනස අද දෙරණ සමග අත්විඳින්න. අද දෙරණ ප්‍රවෘත්ති කලාවේ නව්‍යකරණ ප්‍රමුඛයා. බොනේ අද වාට මීටින්ස් පහක් තියෙනවා. ආ උදේ 9ටත් එකක් තියෙනවා. ඔයා යන්නේ නැද්ද? කාගෙද? ජයතුංග මන්සීගේ. ඔය මිනිස්සයා දිනන්නේ නැහැ වජිර. පරදිනවා. හේ උනාට ඔයා මේ මීටින් එකට යන්න. බලමු. මොකද බොනේ වාට වෙලා තියෙන්නේ? වජිර මට වට යන්න තරම් මූඩ් එකක් නැහැ. මගේ ඇඟ පතලදෙනවා. ඒ මොකද? අපි එහෙනම් බෙහෙත් ටිකක් ගන්න යමුද? පස්සේ බලමු. එවතුමා ඉන්නවද? ඉන්නවා. කවුද කතා කරන්නේ? මං හොඳ පාක්ෂියේ. එවතුමාට පොඩ්ඩක් දෙන්න ඕ. හා පොඩ්ඩක් ඉන්න. බොනේ. ඔයාට කතා කරන්න ඕනේලු. කවුද වජිර? නමක් කිව්වේ නෑ. ඔයාට කතා කරන්නේ. කවුද කියලා? හෙලෝ. මේ එවතුමා අහනවා කවුද කතා කරන්න කියලා. චන්ද්‍රවයි අමිලයි හෙටන් ඉදරම ස්ටේජ් එකට නැග්ගලා අමිතුමාගේ වෙස් මුණ ගලවනවා කියලා. මේ මන් දන්න තරමින් එමෙතුමා වෙස් මුණු දාගෙන නැහැ. තේරුණාද? කවුද වජිර? මෙතන ෆෝන්නේ. කවුද ඒක කතා කරන්නේ? අබෝතුමා හෙටන් ඉදරම චන්ද්‍රවයි අමිලයි ස්ටේජ් එක කරණක් කරනවා. මොන චන්ද්‍රවයි අමිලයිද? හා අබෝතුමා දන්නේම නැහැ. පිස්සෙද කොහෙද? කොච්චර කාලයක් වෙනවද දැන්? දැන් මාස 3-4ක්. ලේට් පිට වෙනවා. ඔව්. බේතක් හැම ගත්තේ නැහැ.
ඉංග්‍රීසි බිහින් ගත්තා. ඒත් ඔපරේෂන් කරන්න ඕනි කිව්වා. එහෙමද? මේ අක්ක දන්නවද රත්කරල් හැබ? දන්නේ නෑ. රත්කරල් හැබ මම දෙන්න. ගෙදර ගිහින් තඹල බොන්න. ඒවයි කොළ ටිකක් දෙන්න මලවල කන්න. ඔය ලේයර්ෂස් කියන්නේ ඉක්මනින්ම සනීප කරගන්න ඕන ලෙඩක්. අත්තම්ම ආයෙම වංගියක් ඇවිත්. උන් ආයෙම මාව පැන්න. බොරු කියන්න එපා අත්තම්මේ. අත්තම්මට ඒගොල්ලො හරිම ආදරේ. බොරුව. අර මගේ ඉරිපිටියේ ඉඩම ලියාගන්න ඕ. ඒක නෙවෙයි අත්තම්මේ. අත්තම්මගේ හතිය. අනේ ඒක වෙද නෝනාගේ බේත් දෙවංගිය ගන්නකොට අඩු වුණා. අනේ පුතේ ආයි ගෙදරින් ආවොත් මාව අරන් යන්න දෙන්න එපා. අත්තම්මගෙන් කරගන්න ඕන දේ කරගත්තට පස්සේ ආයේ අත්තම්ම හොයාගෙන. මට තේක හට ටිකක් දියම් පුතේ. හැටියක් නෑ අප්පච්චි. මං හරියාකාරව බන්ධනය කැපුවා. නෑ බන්ධනය කැපුණේ නෑ. අප්පච්චි මට කියලා දුන්න සාත්තරේ සත්තන. මට ගුරු මුෂ්ටියක් නැතුව ඒ දේවල් කියලා දුන්නා. අප්පච්චි කියා දුන්න විදිහට තමයි මං බන්ධනය කැපුවේ. ඒ වුණාට කැපුණේ නෑ. ඒ කොහොමද ඒ? ඒකට හේතුවක් මොකද හේතු අප්පච්චි? මන් දන්න සාත්තරෙන් ඔය බන්ධනය කැපුන්නේ නැත්තම් බන්ධනය කරලා තියෙන්නේ ආතුරෙක්ගේ නමින් වෙන ප්‍රාණකාරයෙක්ට. මට ඒක තේරුන්නේ නැහැ අප්පච්චි. ආතුරයට වුණ සංහතියම තව කෙනෙකුට කරලා තියෙනවා. අන්න ඒ ප්‍රාණකාරයා හොයාගෙන මෙන්න ඉදිරිපිට බන්ධනය කපනවා. කවුද ඒ ප්‍රාණකාරයා? ඒක උඹට කියන්න පුළුවන් නම් ඒක කරපු එකාවත් මට කියන්න පුළුවන්. මට ඒ තරම් දුරට යන්න බෑ. උඹට ටික දවසක් කරදර තියෙනවා. පරිස්සම්. හරියන්නේ මහත්තයෝ. මේ වැඩේ කරලා තියෙන ඩිංගිරි. නැත්තම් මට ඔය ගෑනු දෙන්නව අඳුනෙන් පෙන්වන්න නැතුව තියෙන්නේ. ඉතින් ගුරුන්නාන්සේ මේක වේදනන්ත කරා නම් එහෙම ඇයි එමුතුම ඔච්චර කලබල වෙන්නේ? තවුන් එක්ක ඔය ගෑනු ළමයාගේ සම්බන්ධයක් තිබුණනේ. ඕක ඩිංගිරි